ඊශ්‍රායෙල් ජනතාව දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරන්න පටන් ගත්තා. මේ නිසා දෙවියන් වහන්සේ පිලිස්තිවරුන්ගෙන් පීඩා විඳින්න ඉඩ ඇරියා ඔවුන්ට. එක දවසක් දේවදූතයෙක් ඇවිල්ලා මනෝවා කියන මිනිසයා ඉස්සරහා දැర్శණය වුණා. මනෝවා දරුවන් නොමැතිව සිටි ඊශ්‍රායෙල් මිනිසෙක්. ඔබ පුතෙකු ලබන්නට යනවා. නමුත් ඔහුගේ කොණ්ඩය නොකැපිය යුතුයි. මේ ළමයා ඊශ්‍රායෙල් ජනතාව මුදවා ගන්නට තෝරාගත් කෙනෙක්. මේක ඇහුවාම මනෝවත් ඔහුගේ භාර්යාවත් ගොඩාක් ප්‍රීතිමත් වුණා. කාලයකට පස්සේ මනෝවගේ භාර්යාව ගර්භණී වෙලා පුත්‍රයෙක් බිහි කළා. මේ පුතාගේ නම සැම්සන්. සැම්සන් ඉතාම ශක්තිමත් මිනිසෙක් විදියට වර්ධනය වුණා. දෙවියන් වහන්සේ සැම්සන් ළඟ සිටිමින් ඔහුට ආශිර්වාද කළා. සැම්සන්ගේ කොණ්ඩය ගොඩාක් දිගට වැඩුණා. නමුත් ඔහුගේ දෙමව්පියෝ කවදාකවත් කොණ්ඩේ කැපුවේ නැහැ. මොකද දේවදූතයා ඒක කලින්ම කියලා තිබුණු නිසා. සැම්සන් වර්ධනය වෙලා ශක්තිමත් මිනිසෙක් වුණා. පිලිස්තිවරු සැම්සන්ගේ ශක්තියට ගොඩක් බය වුණා. සිංහේ තමන්ගේ අතින් අල්ලලා ඉරලා දාන්න තරම් සැම්සන්ට ශක්තියක් තිබුණා. දවසක්දා ඔහු නරි 300ක් අල්ලලා ඔවුන්ගේ වල්ගාවල පන්දන් ගැට ගහලා පිලිස්තිවරුන්ගේ කෙත් වලට යවුවා. ඔවුන්ගේ කෙත් සියල්ලම ගින්නෙන් විනාශ වුණා. සැම්සන් කරන මේ දේවල් නිසා පිලිස්තිවරුන්ගේ කෝපය තවත් වැඩි වෙලා ඊශ්‍රායෙල්වරුන්ට පීඩා කරයිද කියලා ඊශ්‍රායෙල් සෙනග ගොඩක් බය වුණා. ඒ නිසා ඊශ්‍රායෙල්වරු සැම්සන්ව අල්ලලා ගැට ගහලා පිලිස්තිවරුන්ටම බාර දුන්නා. නමුත් දෙවියන් වහන්සේගේ බලය සැම්සන් වෙතට ආවට පස්සේ ඔහු ගැට ගහලා තිබුණු සියලුම රැහන් කඩලා දැම්මා. ආ මෙන්න කොටළු හක්කක්. සැම්සන් මේ කොටළු හක්ක අරගෙන ඒකෙන් පිලිස්ති මිනිස්සු 1000ක් මැරුවා. පිලිස්ති කාන්තාවක් වුණු දෙලීලා සැම්සන්ට ගොඩක් ආදරය කළා. දෙලීලා මුදල් වලට කෑදර කාන්තාවක්. එක දවසක් නිදාගෙන ඉන්නකොට පිලිස්ති නායකයෝ ඇවිල්ලා දෙලීලාත් එක්ක රහසින් කතා කළා. දෙලීලා, සැම්සන්ගේ ශක්තියේ රහස කුමක්ද කියා අපිට හොයාගන්න ඕන. ඔබට පුළුවන් නම් මේ රහස හොයාගන්න. එතකොට අපිට පුළුවන් ඔහුව අල්ලගන්න. ඔබ මේ දේ වෙනුවෙන් අපිට උදව් කළොත් අපි ඔබවත් ගොඩක් පොහොසත් කරන්න කැමති. ඒ දවස්වලදී සැම්සන්ගේ ශක්තියේ රහස කොහොම හරි අල්ලගන්න ඕනි කියලා දෙලීලා උත්සාහ කළා. ඒ නිසා නිතරම සැම්සන්ගෙන් මේක ඇහුවා. සැම්සන්, අනේ කියන්නකෝ, ඔයාගේ ශක්තියේ රහස මොකන්ද? ඒක තියෙන්නේ කොහෙද? කොහොම වුණත් පිලිස්ති කාන්තාව එක්ක සැම්සන් මේ රහස බෙදාගත්තේ නැහැ. කවුරු හරි වේලපු නැති අලුත් රෑන් අතකින් මා බැන්දොත් මා බෙලහීනව දුර්වල මිනිසෙක් මෙන් වෙනවා. මේක අහපු දෙලීලා සැම්සන් නිදාගත්තට පස්සේ නොවේලාපු අලුත් රෑන් හතකින් ඔහුව ගැට ගැහුවා. ඊට පස්සේ දෙලීලා ඇවිත් අල්ලන්න කියලා ශබ්ද නගලා කෑ ගැහුවා. සැම්සන්, අනේ අපි දැන් මොකද කරන්නේ? පිලිස්තුරෝ ආව අල්ලන්න ඇවිල්ලා ඉන්නවා. හන නූලක් කොහමද ගින්නේ තවරුණාම කැඩෙන්නේ? ඒ වගේ සැම්සන් රෑන් ඔක්කොම කඩලා දැම්මා. ඒත් දෙලීලා නෙවෙයි තමන්ගේ උත්සාහය අත්හැරියේ. ඊට පස්සේ හරි සැම්සන්ගේ මේ රහස දැනගන්නවා කියලා දිගින් දිගටම දෙලීලා ඇවිටලි කරා. කිසි වැඩකට පාවිච්චි නොකළ අලුත් කඹ වලින් මා බැන්දොත් මා බෙලහීනව දුර්වල මිනිසියෙක් මෙන් වෙනවා. නුඹ මාගේ ඉසේ සැඩපළු අතක් නූල් වියමනක් මෙන් ගෙතුවොත් මමත් අනිත් මිනිස්සු වගේම වෙනවා. දෙලීලා සල්ලි වලට කොච්චර කෑදරයිද කියලා කියනවනම් සැම්සන් කියන එක කළා. නමුත් ඒ කිසි දෙයකින් සැම්සන් දුර්වලුනේ නැහැ. සැම්සන් බොරු කතා කියමින් තමන්ව රවටන බව දෙලීලා තේරුම් ගත්තා. දෙලීලා දවසක් ඉතාම කෝපයෙන් සැම්සන්ට කතා කළා. සැම්සන්, ඔයා මහා බොරුකාරයෙක්. මට ආදරය කරනවා කියලා ඔයා මට බොරු කරන්නේ කොහොමද? ඔයාගේ ශක්තිය තියෙන්නේ කොහෙද කියලා මට කියන්න. මේ වගේ හැමදාම දෙලීලා එයාගේ වචන වලින් බල කර කර සැම්සන්ට කරච්චල් කරා. ඇයි රහස දැනගන්න? ඒ නිසා සැම්සන් ඒ රහස දෙලීලාට කිව්වා. දෙලීලා, මා මව් කුස පටන්ම කැප වූ නාසරියෙක්.
දැලි පිහියක් මගේ ඉසර ලං නොකළා. මගේ ඉස බූ ගෑවොත් මගේ ශක්තිය මගෙන් නැති වෙනවා. මා බෙලහීනව අන් මිනිසුන් වගේම දුර්වල මිනිසෙක් වෙනවා. මේ කහපු දෙලීලා සැම්සන් නිදාගත්තට පස්සේ ඔහුගේ දිග කොණ්ඩය කපලා දැම්මා. ඔහුගේ ශක්තිය ඔහුගෙන් පහ වෙලා ගියා. පිලිස්තිවරු ඔක්කොම ලෑවිත් ඔව ගැට ගහලා ඔහුට පීඩා කරන්න පටන් ගත්තා. එතකොට සැම්සන් තමන්ගේ ශක්තිය නැගිටින්න බැලුවත් ඒ වෙනකොටත් ස්වාමින්වහන්සේගේ බලය ඔහුගෙන් අයින් වෙලා තිබුණා. පිලිස්තිවරු ඔහුව අල්ලලා ඔහුගේ ඇස් දෙකත් උගුලලා පිත්තල දම්වල් වලින් බැඳලා හිරගේ ඇඹරුවා. අනේ කොයිතරම් දුකක්ද. නමුත් ඉතින් කාලයත් සමග ආයෙත් කොණ්ඩේ ටිකෙන් ටික වැඩෙන්න පටන් ගත්තා. පිලිස්තිවරු සැම්සන්ව අල්ලාගත් ප්‍රීතියට ලොකු උත්සවයක් සමරන්න පටන් ගත්තා. අන්තිමට සැම්සන්ව ඇල්ලුවා අපි. එහෙනම් අපි ඇස් දෙකත් ගැලෙව්වා. දැන් අපි ඔව්ව හිරේ අඹරලා දාමු. මොකද්ද ඒක ඇත්තක්ද? මේක නම් පුදුම ආරංචියක්. අපි මේක සමරන්නම ඕනේ. පිලිස්තිවරු හැමෝම එකතු වෙලා ඔවුන්ගේ දෙවියන්ගේ මාලිගාවේ ඉඳගෙන සැම්සන්ට සිද්ධ වෙන දේ බලාගෙන හිටියා. සැම්සන්, ඔයාගේ ශක්තිය පෙන්වන්න ඇත්තේ ඇයි? ඔයාගේ ඔය අර ඉස්සර කරපු ඒවෙන් ටිකක් කරලා පෙන්වන්නකෝ. සැම්සන්ට ඇස් දෙකම නැති වුණා. මේක දැකපු ජනතාව ඒකටත් විහිළු කරන්න පටන් ගත්තා. ඇස් දෙකම පේන්නේ නැති සැම්සන් තමන්ගේ ළඟින් තරුණ කොල්ලෙක් ඉන්නවා වගේ තේරිලා ඔහුට පොඩ්ඩක් කතා කළා. මිහි ගෘහයේ පිහිටා තිබෙන කුල්ලු වලට මා ආන්සිවන පිණිස ඒවායේ මගේ අත තබා බලන්ට ඉඩ හරින්න. ඒ තරුණ කොල්ලා ඒ විදියට කළාට පස්සේ සැම්සන් කුළුණු වලට අත් තබලා මෙහෙම ආඥා කළා. දෙවියන් වහන්ස, ඔබට ප්‍රශංසා වේවා. මේ පිලිස්තිවරුන් පරාජය කරගෙන ඔවුන් සමග මටත් මිය යන්නට මට තව එක අවස්ථාවක් ලබා දෙන්න. ඔහු මේ විදියට යාඥා කරලා ඒ ගුහේ කණු තමගේ මුළු ශක්තියෙන් නැමුවා. මමද අද පිලිස්තිවරු සමග මැරේවා. ක්‍රාස් ක්‍රාස්. මාලිගාවේ කුළුණු කඩා වැටිලා පිලිස්තිවරු සියලු දෙනාම යට වෙලා මැරුණා. සැම්සන් ජීවත්ව සිටි කාලයේ මරපු ගණනට වඩා ඔහුගේ මරණයේදී මැරුණු ගණන වැඩි වෙලා තිබුණා. මේ අවස්ථාවේදී ඔහුත් පිලිස්තිවරුන් සමගම මරණයට පත් වුණා.